කතාව පුංචි කුඹිච්චිය ගැන. කුඹියෝ කියලා කියන්නේ ගොඩාක් කඩිස එකමුතු සතෙක්. ඔන්න ලස්සනට ඉරපායපු දවසක පුංචි කුඹිච්චි උදෙන්ම නැගිටලා මම අද මොකද කරන්නේ කියලා කල්පනා කළා. එදා පුංචි කුඹිච්චිට ගොඩාරියක් සතුරු දවසක්. ඉතින් කුඹිච්චිට හිතුණා අද මම කැලේ ලස්සන බලන්න යන්න ඕනේ කියලා. ඔහොම හිතලා පුංචි කුඹිච්චි තීරණය කළා කැලේ ලස්සන බලන්න යන්න. පුංචි කුඹිච්චි හෙමින් හෙමින් කැලේ මැදින් කැලේ ලස්සන බල බල ගියා. මේ යන අතරමඟදී පුංචි කුඹිච්චිට දියැලි, ගංගා, හැලදොල හැම දෙයක්ම හම්බුණා. පුංචි කුඹිච්චිට හරීම සතුටුයි. ඔහොම හිමින් හිමින් ඉස්සරහට යන කුඹිච්චිට හමු වුණා ලස්සන ගංගාවක්. ඒ ගංගාවේ වතුර නිලින්ම නිල් පාටයි. ඒ වතුර දැකලා පුංචි කුඹිච්චිට ගොඩාරයක් ආස හිතුණා. පුංචි කුඹිච්චි කල්පනා කරා අනේ පැනලා ටිකක් නාගන්න නැත්තම් කියලා. ඒ තරම් ලස්සනයි ඒ වතුර. පුංචි කුඹිච්චිගේ ආසාව ගොඩාරයක් වැඩි වුණා. ඒත් ඔහොම යනකොට පුංචි කුඹිච්චිට බය හිතුණා. දැන් හෙමින් හෙමින් පුංචි කුඹිච්චි ඉස්සරහට යනවා. ඒත් කුඹිච්චිට නාගන්න ගොඩාරයක් ආසයි. වතුර නිල් පාටට ගලාගෙන යන ලස්සන දැක්කම කුඹිච්චිට ගොඩාරයක් ආස හිතුණා. කුඹිච්චි වතුර දිහා ආසාවෙන් බලන් හිටියා. කුඹිච්චිගේ ආසාව එන්න එන්නම වැඩි වුණා. කුඹිච්චිට පැනලා නාගන්නමයි හිත. ඒත් කුඹිච්චිට තේරුණේ නැහැ වතුර ගලාගෙන යන වේගය. ඒ වගේම ගංගාවේ ගැඹුර. ඉතින් කුඹිච්චි වතුරට වැටුණා. නිල් පාටට ගලාගෙන යන වතුර දිහා බලාගෙන ආසාවෙන් ඉඳ පුංචි කුඹිච්චිට මොකද උනේ කියලා හිතා ගන්නත් බැරි වුණා. අනේ යව එකපාරට වතුරට වැටුණා. දැන් මහා සෙඩ පහරේ ගහගෙන ගහගෙන යනවා. පුංචි කුඹිච්චිට ගොඩාරියක් බය හිතුණා. පුංචි කුඹිච්චි අනේ මාව බේරගන්නකෝ, අනේ මාව බේරගන්නකෝ, අනේ මාව බේරගන්නකෝ කියලා මහා හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. ගංගාවේ සෙඩ වතුර පහරට අහුවෙලා පුංචි කුඹිච්චි ගංගාවේ පහළට පහළට ගහගෙන ගහගෙන යනවා. දැන් පුංචි කුඹිච්චිට ගොඩාරියක් බය හිතිලා එයා මහා හයියෙන් කෑ ගහනවා බේරගන්න බේරගන්න කියලා. ඒ ළඟ පාතක එයාව බේරගන්න කවුරුත් හිටියේ නම් නැහැ. ගංගාව පහළට ගහගෙන ගහගෙන ඇවිල්ලා පුංචි කුඹිච්චිව එක තැනකදී නතර වෙනවා. පුංචි කුඹිච්චි කෑ ගහනවා අනේ මාව බේරගන්න, අනේ මාව බේරගන්න කියලා. මේ සද්දේ ඇහෙනවා ළඟ ගහක නතර වෙලා හිටපු පරවි යාළුවෙක්ට. එයා බලනවා කොහෙන්ද මේ සද්දේ එන්නේ කියලා. පරවි යාළුවා දකිනවා ගඟේ පා වෙලා ඇවිල්ලා එයාව බේරගන්න කියලා කෑ ගහන පුංචි කුහුඹුවෙක්. පරවි යාළුවට ගොඩාක් දුක හිටිලා එයා ගහෙන් කොළයක් කඩලා පුංචි කුහුඹුවට ගෙනත් දෙනවා ඔයා මේ කුඩ නැගලා බේරෙන්න කියලා. ඉතින් පුංචි කුහුඹුව මේ කොළේ උඩ නැගලා පාවෙලා පාවෙලා ඇවිත් ගලක් උඩට ඇවිල්ලා ජීවිතේ බේරගන්නවා. පුංචි කුහුඹුවට දැන් ගොඩාරියක් සතුටුයි. ඉතින් මේ පුංචි කුහුඹිච්චි පරවියාලුවට ගොඩාරියක් ස්තුති කරලා ආයේ ගෙදර ගියා. කොහොම දවස් ගානක් ගිවිලා යනවා. උන්න දවසක්ද කැලේට දඩයක්කාරයෙක් ඇවිත් අපේ පරවියාලුවා අහසේ ගිලමින් ඉන්නවා. කුඹිච්චි ඈත ඉඳලා දකිනවා දඩයක්කාරයා පරවියට කුරුමානම අල්ලනවා. පරවියාලුවා ගහක ඉත්තක නැවතිලා ඉන්නකොට දඩයක්කාරයා කුරුමානම අල්ලනවා දැක්කා. කුඹිච්චි ඉක්මනින් ඉක්මනින් ගිහින් දඩයක්කාරයාගේ කකුල හැපුවා. එතකොට දඩයක්කාරයාට කුරුමානම අල්ලගන්න බැරි වුණා. පරවියා මේක දැකලා ඉක්මනින් නිගිරිලා ජීවිතේ බේරගත්තා. ආයේ දවසක දෙන්නම හම් වෙලා පරවිය කරපු උපකාරයටත් පුංචි කුඹිච්චි කරපු ප්‍රතිඋපකාරයටත් දෙන්නම ස්තුති වුණා. ඊට පස්සේ දෙන්න හොඳ යාළුවෝ වෙලා කාලය ගත කළා.